රයිගමයයි ගම්පලයයි වගේ. කොමත් එක කාලෙක හිටිය දුවේ පුතේ රයිගමය කියලා හරිම කපටි මිනිහෙක්. ඉතින් දවසක් මේ රයිගමයට හිතුණා වෙළඳාමක් කරන්න ඕනේ කියලා. එහෙම හිතලා බුලත් කොළ වගේ පේන්න ගම්මිරිස් කොළ ගෝණියක් පුරෝගෙන වෙළඳාම යන්න පිටත් වුණා. මෙහෙම ටික දුරක් ගිය රයිගමයා මහන්සි නිසා තුම්මං හන්දියක් ළඟ තියෙන අම්බලමක නතර වුණා. දුවේ පුතේ මේ රයිගමයා වගේ තවත් කපටි කෙනෙක් හිටියා ගම්පලයා කියලා. මේ ගම්පලයාත් අර රයිගමයා වගේම වෙළඳාමක් කරන්න ඕනි කියලා හිතලා පුවක් වෙනුවට කිතුල්ලට පුරෝපු ගෝණියක් පුරෝගෙන ඇවිල්ලා අර අපි කියපු රයිගමයා ඉන්න අම්බලමට ඇවිත් නතර වුණා. ටික වෙලාවකින් දෙන්න ඔන්න කතාවට වැටුණා. මුලින්ම කතා කළේ රයිගමයා. ආයිබෝවන්ඩ මොනවද ගෝණි? ඔහෝ, මේකේ තියන්නේ කොහෙන්වත් හොයාගන්න බැරි තරම් ඉස්තරම් පුවක් ආයිබෝවන්ඩ. එතකොට ඔය ගෝණිය අහා, මගේ ළඟත් තියෙනවා හරිම වටින බුලත් කොළ ගෝණියක්. මේවත් කොහෙන්වත් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. එහෙමනම් මේ ගෝණි දෙක මාරු කරගමුද? ඒක පංකාදු අදහස නොවේ. හොඳා හොඳා. දැන් දෙන්නම ලොකු දිනුමක් දින්නා වගේ ගෝණි දෙක මාරු කරගෙන යන්න පිටත්. දැන් දෙන්නටම ඉස්පාසුවක් නැහැ මේ මල්ල ලිහලා බලනකන්. ඉතින් මුලින්ම මේ ගෝණිය ලෙහුවේ ගම්පලය. ඒ ගෝණියේ බුලත් වෙනුවට ගම්මිරිස් කොළ දාලා තිබුණා. ඊළඟට ගෝණිය ලෙහුවේ රයිගමය. ඒ ගෝණියත් වටිනා පුවක් වෙනුවට කිතුල්ලට පුරවලා තිබුණා. දැක්ක නේද දුවේ පුතේ? අනුන් රවට්ටන්න ගියාම වෙන දේ තමම්මයි අන්තිමට රැවටෙන්නේ. ඉතින් දුවේ පුතේ එක සමාන විදිහේ ගතිගුණ තියෙන දෙන්නේ දකිනකොට අපි රයිගමයයි ගම්පලයයි වගේ කියලා කියනවා. දුවල පුතාලා අහලා ඇතිනේ නේද?